දස දින සති වැඩමුළුවේ අවසාන දිනේ අවසාන ධර්ම සාකච්ඡාවට සිදු වෙන සම්බන්ධයෙන් සෙනඟුපි පිනවන ලැබෙන මොහොතේදී අද දින ලැබී වාර්තා சரணாய் திருவான் சரணாய் கௌரவனீய சுவாமி மகான் சார் அத திதாஸ் விசுத்துன மெய்மா சார் தாசேவன அங்கஹருவாதா தின ஸ்ரீலங்காவே பவுன்சித் மானசிக சுவசிவனே பவத்தரு லபன දිනපහක නේවාසික භාවනා වැඩමුළුවේ ප්‍රශ්නෝත්තර වාරයේ පස්වන සහ අවසාන දිනයයි. අද දවසට භාවනා සඳහා ලිඛිත වාර්තා හතරක් දැනට ලැබී තිබෙනවා. ඒ සියලුම වාර්තා සභාගත කිරීම සඳහා මම ඔබ වහන්සේගෙන් දෙපා නැමද අවසර ඉල්ලා සිටිමි. පළවන වාර්තාව තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව තිරුවන් වැඳ මම දැන් මෙතන ගැන සතිමත් වෙමින් උදේ පාන්දර බුරුළු පොළවේ මම දකුණ වශයෙන් සක්මන පටන් ගත්තෙමි. පය තබන විටම සීතල ගතියෙන් සහ පය තබන විටම සීතල ගතියෙන් හා රළු ගතියෙන් දෙපයට ගතියත් දෙපයට දැනුනේ. පාද බොරළු මතින් එසවෙන විට රළු ගතියෙන් සීතල ගතිය නැති වෙන බව දැනුනේ. ටික වෙලාවකින් දකුණු කකුලේ පතුල මැද හිරි වැටුනේ. ඒ හිරි ගතිය දැනෙහි දෙකට පැතිරුණි. පසුව දකුණු අතේ උරහිසින් පටන්ගෙන අත දිගේ වේදනාවක් දැනුනි. අනිත් අතින් දකුණු අත අල්ලාගෙන සක්මන් කරන්නට මට සිදුවිය. අත පහතර දැමීමට අපහසුය. වේදනාව මෙනෙහි කරන විට සුව වී නැවත අත පහළට දැමු විට වේදනාව දැනෙන්නට විය. හිස වටේ හිරවීමත් උඩු ඇන්දේ දත් හිරි වැටීමක්ද ඇති විය. කාලය අවසන් වන විට ක්ලාන්ත ගතියක් තද වෙහෙසක් හා දාඩිය දැමීමක් සිදු විය. අනිත් අයගේ කමටහන් සුද්ධ කරන විට මාගේ මේ අත්දැකීම් අවබෝධ විය. පරියංක භාවනාව අපේ එක් යෝගාවචර තැනැත්තියක් පැවසූ අයුරු ඊයේ මුළු පරයන්ක කාලය පුරාමටම හඬපටිය ඇසුවා පමණි කමටහනට හිත යෙදීමට නොහැකි විය. නිින්ද ගියේද නැත. ඒ පැත්තට මේ පැත්තට ඇඹරි ඇඹරි සිටියෙමි. එක්වරක් ඉබේම ඇස් ඇරුණි. අනිත් අය හොඳින් භාවනා කරන නිසා නැවත ඇස් පියා ගතිමි. එකම ඉරියව්වක සිටීමට නොහැකි වූ අතර අසුනෙන් නැගිට දුවන්නට සිතුනි. වයසත් අවත්තක වී ඇත. ඉන්පසු සවස පරයන්ක භාවනාවේදී ඉතා හොඳින් පරයන්ක භාවනාව කරගැනීමට සිනා නගාගෙන පිරිසිදු වී පැමිණ භාවනාවට සූදානම් විය. හිත එක්තැනක එක්තැන් වීගෙන එන විට මදුරුවන් දෂ්ට කිරීම නිසා වේදනාව ඇති විය. ඉන්පසු පෙර පරිදිම ය සීනුව වැදෙනතුරු ඇස් ඇරියේ නැත. හිත පිරෙන්න සිතුවිලි ගලා යන බවත් දැනේ. නමුත් ඒ සිතුවිලි වලට සතිමත් වීමට හැකියාවක් ලැබුණේ. අනිත් අයගේ කමඨහන් තුලින් මගේ කමඨහන සුද්ධ වී ඇති බව දැන් වැටහෙයි. ඔබ වහන්සේට මේ අත්භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සිරියාවති දිගල වාර්තාවේ අවසානය.
Sitting in the antipode, Sakmane Padangi, the game, game the Tamai, Anitaki, Kamatan, Bolin, Amagate, Pirisudun. The United Visit to Granada Yakna. So, make it to a Vedana in acre, give a few times at a quarter in acre. Yogi, Deval, Nahama, Yogi, Deval, Vedana, Paragini. At Vedana, what was the video in Askandima? එහෙම තියාගෙන ඉන්නේ. එතකොට අවිදිද්දද නැත්නම් ඔව්. එතකොට මේ මේ අත මුලින් පහත දාගෙන නෙමෙයි. ඔව් ඒ මුලින් පහත දාගෙන ඉද්දි වේදනාවනේ. ඉද්දින වේදනාව එන්නේ. ඔව් ඊට පස්සේ ආයෙ උස්සන්න දෙපා. ඒ වේදනාව නිය බලන්න. අත උස්සනවා කියන්නේ මේ වේදනාවට අපි ත්‍රිෂ් In the Vedana Vedi, a Vedana Veduna, a baker, Tau is Sahaja again. A Hinda make the Pratikriya Lapande. A Pratikriya Vedana in Hinda Tamai, Albert Hari Gati, and then the Abyssin. Pratikriya Nakamisa, Rogi Pratikriya, he would pass it. Hitan Avatavara, Yatatiana, we knew the eye of the money. If in the Pratikriya Karandeva, Deva gave. ඒක වෙලාවට කලබලකාරී වෙනවා ඒක වෙලාවට එක්තැන් වෙනවා කියන දේවල් ඉන්නේ අපිට අනිත් පාඩමක් කියන්නේ මේ හැම දෙයක්ම එක විදිහට පවතින්නේ නැහැ අපේ කොච්චර වුණත් හිතේ තියෙනවා මේ එක්තැන් වීම කියන එක මේක එක වාක්‍යයක් තියෙනවා එක්තැන් වීම නැතුව ගියා කියලා මදුරුව කිව්ද يعني යටිහිතේ තියෙනවා මේ එක්තැන් වෙන්නේ අවශ්‍යතාවය ඒකින්ද තමයි මේ අනිත් ඒවා ටිකක් අඬලා ලියන්නේ බලාපොරොත්තු වෙන්න එපා එක එක දවසකට වහණාගේ දෙනවා හොඳට අනිත් දවසට වහණාගේ අන්න ඉතින් ඒක ස්වභාවය ඒ ස්වභාවයට හිතේ තියෙනවා වෙනස් චින්තනයක් මේකට වෙනස් චින්තනයක් මේකට වෙනස් චින්තනයක් ඉතින් සමහිත කියලා කියන්නේ මේ හිතන විදිහ සම වේද කරන විට හොඳයි කියලා යන්න පුළුවන් ඉතින් ඒ වගේ දේවල් කොහෙ වෙන්නාදේ ඒ වගේ දේවල් වෙනවා කියලා කියන්නේ අපිට දැන් පොට පොට ආයත හිත ඇවිල්ලා ඒ ඊට වැඩිය කායිකතාව ආයතිතර ආපෝද ලක්ෂණ දෙනවා ඒ ලක්ෂණ ඉරියට එන්නේ නැහැ මේ ඔය තියෙන පොඩි පොඩි හිතේ තියෙන සමිතේ අසම බවත් ප්‍රතික්‍රියා දක්වන ඉඳලා ඒ පුළුවන් තරම් ප්‍රතික්‍රියා දක්වන ඒ වගේම සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දින උදෑසන 5 සිට 6 දක්වා පරයන්ක භාවනාවේ උදරයේ පිම්බීම හැකිලිම වශයෙන් හුස්ම ගැන බලා සිටියේදී නිදිමතක් ඇතිවද ටික වේලාවකින් මා ඉදිරියේ කවුරුන් හෝ යමක් අත ඇතිව මා දෙස බලා සිටිනවා වරහන් තුල අත තිබෝදය පැහැදිලි නැත වරහන් වහලා දුටු වෙමි ඒ දෙස බලා සිට නැවත හුස්මට හිත යොමු කරමින් සිටින විට හුස්ම තුනී වී යන ආකාර නිරීක්ෂණය විය ඒහා සමාන ඒහා සමගම මගේ නළල මත යමක් තවරා එය වේලුන විට දැනෙන ඉරිතලීමක් ගතියක් නිරීක්ෂණය විය යමක් තවරා එය වේලුන විට දැනෙන ඉරිතලීම් ගතියක් නිරීක්ෂණය විය නළලේ දකුණු පසින් වතුර ගතියත් වරහන් තුල දහඩිය වලට වඩා වැඩි වැටෙනු දැනුනි. ඒ දෙසට බලා සිටින අතර මගේ මුහුණ හා බෙල්ල පුරාම කූඹීන් වැනි පුඩා සතුන් යන බව දැනුන අතර කූඹීන් කන්වලට යාවී දැයි බියක් ඇති විය. දහඩියෙන් මුළු ගතම තෙත් වූ අතර කෙසේ හෝ කාලය අවසන් වන තෙක්ම දැන් විවර නොකට නිසොල්මනේ බලා සිටීමට හැකි විය. දැස් විවර නොකර. කාලය අවසන් වූ විට මට එසේ සිටීමට හැකිවීම ගැන ප්‍රීතියක් ඇති විය. සක්මන් භාවනාව. ඊයේ සහ අදත් බොරළු පොළවේ සහ සිනිඳු පොළවේ සක්මන් කළෙමි. ඊයේ විනාඩි 45ක්
පමණ එක දිගට බොරළු පොළවේ සක්මන් කිරීමේදී දෙපා තුලට හොඳින් බොරළු ස්පර්ශ වන ආකාරය නිරීක්ෂණය විය. දෙපා බොරළු පොළවේ ඉබී යන ආකාරයක්ද දිස්විය. දෙපා තුලට රළු ගතියක් දැනුණ නමුත් දිගටම සක්මන් කිරීමේදී දකුණු පාදයේ කලවා සිට පහළටත් ඉහළටත් දැඩි වේදනාවක් මතුවේ. වරහන් ඇතුලේ කලවා සිට පහළට කෙන්ට පෙරලීමක් වැනි. ඒ නිසා දෙපැත්තට වැනෙන ගතියක් ඇති වූ අතර වේදනාව ඉවසාගෙන සක්මන් කළෙමි. අවසාන විනාඩි කිහිපයකදී දකුණු කකුලේ ඇඟිලි ටික එකට බද්ධ වීම නිසා වාඩි වී කකුල පිරිමදිමින් ඒ තත්ත්වය මගහරවා ගතිමි. සිනිඳු පොළවේ ඇවිදීමේදී යටිපතුල් දෙක පොළවට තදින් ගැටෙන ගතියක්ද තද සීතලක්ද දැනුනේ. බාහිරින් එන ශබ්දවලටද සිත ගිය අතර වරහන් තුළ ලේනුන්ගේ ශබ්දය. ටික වෙලාවකින් එයින් මිදී නැවත දෙපතුලට සිත යොමු කර ගනිමින් සක්මන කළෙමි. එසේ සක්මන් කිරීමේදී මගේ දෑත් ඇද්දි දත් ඇලි දෙක තදින් එකට ගැටි ඇති බවක් දැනුනි. ඇඳ සිටි ඇඳුම දකුණු අතින් තදින්ම අල්ලාගෙන සිටින බවක් දැනුනි. ඉදිරි භාවනා කටයුතු සඳහා උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා ඉතාම ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා යයි පතමි. විජිතා මුණසිංහ වාර්තාවේ අවසානයි. විශේෂ උපදේශයක් අවශ්‍ය වෙන්නේ අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය කරන තොරතුරු අප වෙලා තියෙනවා. සක්මනේ පරියන්කේ හිත පවත්වන වන විදිහ අහු වෙලා තියෙනවා. ඒ හින්දා තමයි මේ වගේ තොරතුරු වෙන්නේ. ඉස්සරහ මේ මේවා තිබ්බා. මම ලියුන්නේ. දැන් ඒව පිළිවෙලට ලියවිලු. ඒක කොහොම වැදගත්. එතකොට දැන් මේ සතියම විතරක් නෙමෙයි සම්ප්‍රඥය ඉස්සරහට එන ලකුණු ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ මේ කවුද බලා ඉන්නවා කියලා කතාවක් තියෙනවා. ඒ වගේ දේවල් ආපුවම ඒකත් නිකන් දන්නවා කියලා විතරක් කරන්නේ. මොකද හිත සාමාන්‍යයෙන් අරමුණට ගියාට පස්සේ හිත කැම්පේලින් අරමුණේ ඉන්නවා. මොකක් හරි විකාරයක් මවනවා. ඒ විකාරයක් මවන අපේ අවධානය එච්චරට ලාන. ඒක මේ වටේ ගියොත් ඕවා ඇස්සේ වෙන පාරක යනවා. ඒ වෙනද අපිට දෙන්නේ ඒවා ආවා නම් ඒවා නවත්තන්න යන්න දෙන්නේ නැහැ. කලබල වෙන්නේ දන්නවා කියලා මේක තියෙනවා කියලා පේනවා කියලා සංතති මීට මෙනෙහි කරපුවම ආයේ හුස්මට යයි. මේක එහෙම ගිහින් තියෙනවා. ඊට පස්සේ හුස්මන් සෙවුම් වෙලා ගියාට පස්සේ මේ නවල මත ඉරිදලේ වතුර මූණේ බෙල්ලේ කුම්බි දැනෙනවා කියලා කියන්නේ හොඳවලම කය ඇවිල්ලා හිටතර. හිටතරම කය ඇවිල්ලා මේ පොඩි පොඩි කලීරවල් තියෙන බව පේන එක තමයි මේ මූණේ කුම්බි නාලනේ නාලියනවා පන්නු නාලියනවා කියේ දැනෙන්නේ. ඉතින් මේක හරදරයක් නැතුව බලාගෙන ඉන්නේ මේ හිත කයට ආපු එකට තියෙන සන්තෝෂය දුක් විඳලා තියෙනවා. ඒ දෙ තමයි භාවනාවේ පස්සේ ප්‍රශ්නයක් නැහැ, සැකයක් නැහැ, විචිකිච්ඡාවක් නැහැ. ඒ ලක්තරුන් හොඳට නිවිලා තියෙනවා. වදයන්ට බොහොම කරගෙන යන දිගට සක්මනක් එහෙම්මයි. සක්මනේදී වේදනාව ආපු වේදනාව ඉවතලා තියෙනවා. ඒ ඇඟිලි බද්ධ වෙනා තියෙනවා, ඒකට රැදෙනවා, අඳුම අල්ලගෙන ඉන්නවා කියලා කියන්නේ අපි යම් වීර්යයක් කරනවා. මේ වීර්ය දරද්දී ඒ වීර්ය දැනෙන එක විදිහක් තමයි දෙන්නම් බැටේ කියලා අල්ලගෙන යනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට මේ කියනවා වගේ අඳුම තදි අල්ලගෙන යනවා. ඒ වගේ මොකක් හරි මොකකින් හරි අපි ගන්නවා ඒ ස්ටෑන්ඩ් එක. ඔය හරි මොකක් හරි තල්ලු කරන්න පොඩි හරි ප්‍රශ්නේ එකක්. ඒ වගේ තමයි මේ සක්මනට හිත තියන්න අපි වීර්ය අරගන්නේ මේ විදිහ. පරයන්කදී සමාන වෙලාවට අපි වීර්ය ගන්නේ දත් හපාගෙන. එහෙම නැත්නම් තොල් හපාගෙන. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න පස්ස කඩ කිමිට තද කරගෙන. නැත්නම් තාත් දෙක තද කරගෙන. ඒ විදිහට තමයි වීර්ය රියනවා කියලා අපිට තේරෙන්න පටන් ගන්න දැනෙන්න පටන් ගන්න. ඒවා දැනුණාට පස්සේ ඒකත් එහෙමම දැනගන්න. විශේෂයෙන් වෙනස්කමක් කරන්න නැතුව. එහෙනම්
සක්මන් කරනවා යන හැඟීම ආවා. ඉන්පසු එසේ විනාඩි කිහිපයක් දකුණු පාදයේ පමණක් තබනවා කියා භාවනා කළා. දකුණු පාදයේ ඉහළ වේදනාවන් අභ්‍රහන්තර ලොක්වනසේ දැනුණා. ඒත් දිගටම සක්මන් කළා. පාදක මාරු වෙවි ගමන් කරන ආසේ පෙනුණා. එය විටකදී පමණයි හැඟුණේ. පාද දෙකේ විටින් විට සියුම් කල් ඇලෙන විට සියුම් වේදනාවක්සේ දැනුණා. විසිවෙන සමහර වෙලාවකට දැනුණා. විසිවන සේ සමහර වෙලාවකට දැනුණා. පරියංක භාවනාව. සාමාන්‍ය විදිහට පාදයට කකුල තියාගෙන හිත තියාගෙන සක්මන් කරුවා. ඒ සක්මන් කරුවට පස්සේ ඒ සක්මනේදී ගත්ත තොරතුරු ටික අවශ්‍යයි. ඒක කියන්න පුළුවන්ද දැන්? මතකද? මට තේරුණා. ඔව් ඊයේ වෙච්ච එකේ සක්මනට හිත දාගන්න පුළුවන් වුණා. ඒ සක්මනට දාගන්න හිත දාගත්තට පස්සේ මොන මොන වගේ තොරතුරුද මතකද? ඒවා හිතට ආව නෙමෙයි, ඒවා නිරීක්ෂණය වුණා. ඔව් ඊට පස්සේ ඒක දිහා බලාගෙන යද්දී කොච්චර වෙලාවකට පස්සේද මේ හිත රිදෙනවා, තද වෙනවා කියලා විනාඩි 15කින් පස්සේ ඊට පස්සේ ඒ හිත රිදෙනවා දැනගත්තාම සක්මන අමතක වුණාද? සක්මනේ තිබ්බද නැත්නම් සක්මන තේරෙන්නේ නැතුව මේකට වැඩිපුර අවධානය යොදා සක්මණ තිබුණා. ඒ වෙනකොට සක්මණට සක්මණේ හිත තිබ්බද? ඒක සක්මණේ හිත තිබ්බනම් මම අහනවා හිත රිදෙන එක කොහොමද දැක්කේ කියලා. ඒකත් දැනුණා. ඔව්. ඔව් ඒක කොච්චර වෙලා තිබ්බද? ඔව් එතකොට මොකද කිරුවේ ඒ කාමරේ පස්සේ? ඒ කාමරේ කරලා සක්මණට හිත ගත්තා. ඊට පස්සේ මේ දකුණු පාදය විතරක් බලාගෙන යන්න උත්සාහ කෙරුවා. ඒ දකුණු පාදය විතරක් බලාගෙන යන්න උත්සාහ කෙරුවට ඒක නිතරම ආත්ත භූමිය සමානව පාදෙකම දැක්කා. හොඳයි. මේ සතිය කියලා කියන්නේ මේ වෙන දේ බලන එක. අපිට ඕන දේ කරන එක නෙමෙයි. හරි, ඒ හින්දා මේකේ හැදෙන්න දෙපොලක් තියෙනවා, තුන් පොලක් තියෙනවා. මලෙවිණි එක තමයි ඔළුවෙන් ඇවිදින්නේ නැහැ කියන්නේ. පටන් අරගෙන තියෙන්නේ ඉස්සරින් දෙන කතාව. එතකොට මට එකපාරටම මාව ෆේල් වෙලා ගියා. මොකද්ද මේ සක්මණටද ඔළුව ගැන කතා කරන්නේ කියලා. දැන් ඉස්සෙල්ලා පාදය ගැන විස්තර ලියලා ඒක කොහොමද මේ ඉස්සරින් දෙන ගන්න එන්නේ කියලා ඒ පාර අවශ්‍යයි. ඒක ලිවන වතාවම විතර වැඩිය වෙලා දෙනවා ලියලා නැහැ. වතාවේ අනුපාඩුවක් තියෙන්නේ, භාවනාවේ අනුපාඩුවක්. එතකොට එහෙම හිසරිදෙන හැටට ආවට පස්සේ ඔය කියන විදිහට ඒකට පොඩි අකමැත්තක් ඒකේ කලායමක් උත්සාහ කරලා තියෙනවා. එහෙම එනවනම් ඒවා එහෙම ඉඳලා. ඒකට හිත ගියා නම් තමයි මේ දෙන්නේ හිසරිදෙන විදිහට අද වෙනින්ද ඔය විදිහට බලන්න.
hari ayi adala gandhi pa minas karan dia gandhi pa ada ikut paling yang ada sih pa kade beli ke kade bela dia itu di mana kalau di bila merla ini mana kisi pertanyaan ini dobi beli ecer a ane ini dia nana mana pertanyaan nanti ini gamana hari mal desi ini bagi itu nara awat pasti kita dia nama ini ikat kehubungan ini nawatin dulu nih ini ada hasil itu dalan ini dalam ini kapul dekem ini aja sih ikat payah kita balan ini untuk kerawan ini mona hari kerawan yang kita beti lah dia nama untuk nukaran dasar ini ikat ini jadinya nado kerawan dah ada ikat kapul atau orang yang kita jangan keran ini mana cang ikat kan nawatin ada nanti ini keruat dan satria beda kerana ni sah satria beda kerana ni patang kat terus satria cara kita patang kat terus mukjeh buat mat kat terus agak dek kau dekam deh no deh ni hemo orang ni ekah vendor la balang ni jadi ekah hari ni vendor hindar sama ni bedena vendor disuruh nama kiri ni sakman hundar kere no sakman ni warta hundar liwa no tau terus antar tapi anak apa dek apa Body scan එක ටිකක් වෙලා කරා පෙර දිනවලට වඩා නිදිබර ගතිය වේදනා පාදවල අඩු වී ඇත මම හුස්ම ගන්න හැටි බලා විනාඩි 10ක් පමණ බැලුවෙමි මට හුඟක් වෙලාවට ශරීරයේ ඉදිරියට නැමෙනවා එවිට අරමුණ එකම විදියට තියාගන්න නොහැකි වේ නළල් තලයේ කහපාට මල්වැනි රවුම් ආකාරයට පෙනුණා. නළල් තලයේ කහපාට එළියකින් දිස්සුණා. එය හිරු එළියදැයි මට සිතුණා. කාලය අවසන් වනතුරු භාවනාවේ නිරත වුණා. ඔබ වහන්සේට පතන බෝධියකින් අරහන්තුල තුන්තරා බෝධියකින් නිර්වාණය ලැබේවා. ඒ වගේම අපිට කුසල් රැස් කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මම්පෙත් සාදා සුන්දර පරිසරයක් සමග භාවනාවට සුදුසු ස්ථානයක් ලබා දුන් අපේ විමල නායක ස්වාමීන් වහන්සේට එසේම ප්‍රාර්ථනා කරමි. සැමට තෙරුවන් සරණයි වාර්තාවේ අවසානයි. සාදු සාදු සාදු. හොඳයි. මේකේ ඒ පළවෙනි වාක්‍ය ආයේ කියන්න බෑ. Body scanning in pasien itu mati wajibnya, apa deh? Mana kita mobile orang pasien itu mati wajibnya. Ini istirahat yang dulu. Ini pasien, usma binar dah kita terbalada deh, no? Ini belu orang usma tahu istirahat itu apa? Mana dia dah usma dekik, mana dia dah aswa aswa dekik, mana dia tu aswa aswa dekik. Ini kadih balang ini dia aswa aswa dekik dulu, ini aswa aswa dekik dulu. Ini mungkin mana belah wajibnya itu mati aye, mana belah wajibnya apa? Ia bagi api hitam yang terus terus berada negara bodoh untuk apa berada negara. Ia untuk ini adalah kami kelas hari kelas dewi negara hari ini. Ini terus terus hadir ada kerana pada api ada kini api kawasan di anda perlu juga. Alat bukan tiada kawasan di anda perlu. Di hendak api ada kini kerana api tanah dengan api tanah dengan di hendak atas depan ya atas sarangan. Jangan terus ikatan yang putar putar gini nanti. Jadi ශරීරය නැමෙනවා කියලා කියන්නේ අපි දැන් බාහිර ලෝකයෙන් අයින් වෙලා තමන් තුළට ඇවිල්ලා ඒ තමන් තුළට එන හින්දා තමයි බාහිර ලෝකයෙන් අයින් වෙන හින්දා නිකන් හරියට ගහලා තියෙන කූඩාරමක අර ලණු වැදලා නිරේ දැන් ඒ ලණු ටික ගැලෙවුවා වගේ එක තැන බහි ඒ කියන්නේ දැන් වැඩේ වැඩ කරනවා ඉතින් ඒකට තව වීර්ය පොඩ්ඩක් තමයි අවශ්‍ය වෙන්නේ ඉදිරියට යන්න ඒ වැඩේ වැඩ කරන්න පටන් ගත්ත බවට Kodi lakshana yang tamai meyoi nalar tali risen wakila jadi kalau mahal itu dia ni meh. Tamar velat eka aku mungkin dene kena rahatun agila ikan. Eka meh bohong solu dia.
ඒක එද්දි නිකන් දන්නවා දකින්නවා කියලා මෙනෙහි කරන්න. ඒක පස්සේ යන්නත් එපා. ඒකට ආස කරන්නත් එපා. එක මේකේ තියෙනවා එකම විදියට තියාගන්න බැරි කතාවක්. එහෙම කතාවක් කොහොමද හරි එකම විදියට තියාගන්න පුළුවන් වුණොත් මට කියන්න. ඒක බුදුහාමුදුරුව කියලා දෙන මේවා තියාගන්න බෑ ඒක විදියට තියාගන්න බෑ කියන එක පෙන්වන්න තාම මෙච්චර මේ පෙන්වන්නේ දැන් ඒක භාවනා කරලා වැඩි කල් නැහැ ඇන ඇන අපිට පේන්න තියෙන ඇන ධර්ම ප්‍රදේශ ඒක තමයි ලියලා තියෙන්නේ ඒකම විදියට තියාගන්න අතර මේක අකා ඉන්න කියන එක තමයි කියන්නේ ඉතින් මේ එහෙම දෙනුනහම ඒකට පොඩි සතුටක් ඇති කරගන්න ඒක එකම විදියට තියාගන්න බැරි එක දුකක් ඇති කරගන්නවා දෙනුන කනස්සල්ලක් ඇති කරගන්නවා පරියන්කයක් හොඳට සිද්ධ වෙනවා ඒකෙත් වර්තාව පිට වැඩිය ප්‍රමාණිකූල කරන්න අවතරතුර ඇතුළත් කරලා ඒක වෙන පිළිවෙල හරියට ලියන්න පුරුදු වෙන්න එතකොට දිග ගමනකට දිග සතිමත් ගමනකට කෙටි සංසාරයකට උමකාරයක් නැහැ තෙරුවන් සරණයි අවසාන කරවන කතාව අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සතිමත් සක්මන අංක 1 වම දකුණ වශයෙන් සක්මන පටන් ගත්තා පාද පොළොවට ස්පර්ශ වන විට මුළු පාද දෙකම මුදින්ම ස්පර්ශ වන බව දැනෙනවා දෙක ඉතා සුළු වේලාවකින් දෙපතුල වටේට කම්පන චංචල දැනෙන්න ගත්තා එම ස්වභාවය වරින් වර මතුවෙමින් සක්මන අවසන් වන තුරුම පැවතුණා තුන තව මිනිත්තු 5කින් පමණ ඉන ප්‍රදේශයේ පිටිපස වම් පැත්තට වන්නට තද වේදනාවක් දැනුණා ඒ දෙස බලා සිටින විට ඒ තුනේ වී ගියා සම්පූර්ණයෙන් නැති වී ගියේ සෑහෙන වේලාවකට පසුයි හතර වම් කකුලේ දන හිස සිට තියුණු ආයුධයකින් අනින්න වගේ තද වේදනාවක් කකුල පහලට විහිදුණා එය දෙවතාවක් සිදු වුණා කකුල පණ නැති වේදෝයි කියාත් සිතුණා පහ ඊටාම සියුම් කම්පන චංචල ස්වභාවයක් මුළු සිරුර පුරාම පැතිරුණා සක්මණෙහි අවසානයේ සතිමත් පරියන්කය අංක 1 පරියන්කයට වාඩි වී ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කළා නාසිකාග්‍රයට ඔබ වහන්සේගේ බොඩි ස්කෑන් එක ඉවර වන විටම ආස්වාස ප්‍රස්වාසයට සියුම් වී නොදෙනී ගියා. දෙක දෙපතුල් වටේට කම්පන චංචල දැනෙන්නට වුණා. එම ස්වභාවය සෑහෙන වේලාවක් යනතුරුම පැවතුණා. තුන ශරීරයේ පුරාම ඉතා සියුම් කම්පන චංචලයන් දැනෙන්නට පටන් ගත්තා. ඒ ස්වභාවයද සෑහෙන වේලාවක් පැවතුණා. හතර ශරීරයේ ඉදිරිපසට දිතුන් වතාවක් කඩා වැටෙන විට අල්ලන්නේ මේ සිටුවද එය සාර්ථක වුණේ නැහැ. 11 වතාවක් කඩා වැටීමෙන් පසුවයි එය නැවතුනේ. එම සෑම වතාවකම ශරීරය නැවතත් නිතතින්ම සුපුරුදු ඉරියව්වට පැමිණුණා. පහ මෙලෙසින් පරයන්කය අවසන් වුණා. චීනුව නාද වීමත් සමගින් පරයන්කේ අවසානය ඔබ වහන්සේට මේ භවයේදීම මාර්ගඵල අවබෝධය වේවා. මේකේ සක්මන ගැන මම විශේෂයෙන් කියන්නේ සක්මනේ හදන්න කියන්නේ. සක්මනකදී රෝමම කරන්නේ පරියන්ගේ ශරීරයේ පුරාම කම්පජංග කඩා වැටෙන සතිමත් වෙන 11 සතාවක් නැවත ප්‍රතික්‍රියාවට ආවා කියලා කියනවා. අන්න එතන විතරක් මම හිතන්නේ ඒක සිද්ධ වෙනවා. හැබැයි ලියවිලා පරියන්ගේ බේසිකලි මුකුත් විශේෂයෙන් හදන්න කියලා දෙයක් නැහැ. මේ 11 සතාවක් වෙලා නැවත ප්‍රතික්‍රියාවට ආපුවාම බලන්න මොකද්ද ස්පෙසිෆික්ස් කියලා. සුපුරුදු ඉරියව්වට ආවට පස්සේ සුපුරුදු ඉරියව්වෙ පොතෙන්ද හිත යන්නේ. එතකොට කඩා වැටුණාට ආයේ නැවත ආවහම කඩා වැටුණා ඉඳලා තියෙන්නේ සතියේ කියලා සතියෙන්ද නැද්ද කියලා හොයාගන්න.
itu kota tawe kak kamai ai suprudu iria wote ini pada wadi cili suprudu iria wote benda eka cycle leka kaki eka wena wadi ehe mana tang pada wadi la dan nanti wadi kak wela intala wena mo kak hari hedu wakni tai ko sate ake mana tang wela cycle leka kaki de wena ehe cycle leka kaki de wena wadi ela cycle leka dapu na wadi la kiani dan ehe tiena tapi kita mo wadi kono suke hari mo wena hari ini di mata hari mo na kengge dia hari samadhi hari dan eka haraha yana vela ekata avadhi wenna vela thin eka roopa dhamma wage thamai hari dakala thiyena danna man dan dakala thiyanna wage akara adiyen adiyata baath thiyena ne me hondata biwata passe minissu wadenawa negidinawa aaye adi de wenna daluun dala aaye adi e widiyata thamai thin e eka thamai metana siddha wenna habai eka siddha wenne kiyala deka thamai pratipada හිතෙන් අයින් වෙලා තියෙන්නේ එහෙම නැත්නම් හිත මෙච්චර කල් කරපු දේවල් වලට ඉඳ දෙන්නේ නැත්නම් ප්‍රතිපදාවක් බීලා නෙමෙයි එතකොට සිහිමුර්ජා වෙලා නෙමෙයි සිහිමුර්ජා වෙන්න බේතක් ගහලා නෙමෙයි මේ වෙන කිසිම දෙයක් නෙමෙයි මොලේ නරක් වෙලා නැහැ මේ ප්‍රතිපදාවකින් අපේ දැන් හිත හිතට අමුතු දෙයක් මිදෙසන නොදකපු දෙයක් අදලා කරලා දෙන්නේ වෙන විදිහකින් කියනවා නම් කෙලස් සපන ඒ කෙලස් සපදී උඹ තමයි සිද්ධ වෙන්නේ අන්න ඒ ටික විතරක් මම හිතන්නේ අනිවාර්යෙන්ම ඔය වෙලා ඇති වාර්තා වුණ තිබුණා. ආ ඒ ටික කරගෙන ගියා නම් අදගෙන ගිය හැකි තව දුරට. පෙරවන් සරණයි. සම්බුද්ධ තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස දැන් අර මම කිව්වනේ අර දිවා දානේ උදේ දානේ ඉන් පස්සේ නිදි යනවා කියලා ස්වාමීන් වහන්ස ඊට පස්සේ දැන් මම දැන් අද මේ අද උදේ දානෙන් පස්සේ ස්වාමීන් වහන්ස දැන් මට මේ තේරුණා දැන් මම මේ හිත සංසිඳිලා මේ හුස්මටම හිත දාගෙන ඉන්නවා කොයි වෙලාවෙයි හරි මේ එකපාරටම දැන් සිතුවිල්ලකට හිත එහාට ගිය ගමන් තමයි ඩක් ගාලා අත අර මිද මත කිරීම පරින්නේ පනින්නේ එන්නේ කිරික ස්වාමීන් වහන්සේ අවබෝධ වුණා. ඒ වගේ ඒ කියන්නේ දැන් හිත උස්ම සංසිඳිලා මේ උස්ම දිහා බලාගෙන එහාට බලාගෙනම ඉන්නවා. එතකොට මේ හිත සිතුවිල්ලකට වගේ පිට ගිය වෙලාවක වෙලාවට තමයි ස්වාමීන් වහන්සේ ඩක් ගාලා මිද මත එන්නේ. එහෙම අවස්ථා 3-4කදීම නිද මත ආවේ එහෙම වෙච්ච වෙලාවවලට තමයි. මේ එතකොට ඉතින් මට තේරුණා අර අර හොරෙප්පයින් වගේ මේ විදිමත එන්නේ ඒ වෙලාවට තමයි කියනවා සම්හස. මේ තව එකක් තවත් ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහන්න තියෙනවා මට මේ දැන් අර මේ ඔබ වහන්සේ දේශනා කළානේ මේ සතිමත් වීම කියලා කියන්නේ මම දැන් මෙතන ඉන්නවා කියනවා කියන එකයි කියලා හිතන්. ඔව් මම ඔව් එතකොට ස්වාමීන් වහන්ස ඒක කොහමද මේ අපි දැන් වේදනාවක් ආපු වෙලාවට වේදනාව දිහා බලාගෙන ඉන්න සතිමත් වෙන්න කියලා වහන්සේ දේශනා කරනකොට කොහොමද ගලපගන්නේ වේදනාව තමන්ට දැනෙන දැනෙන්නේ එහෙමනම් මම දැන් මෙතන කියන කාරණා තුන හරි ඒක හේතුමකට හේතුමකට බලන්න තේරුනේ නැහැ සවිනහසයිස්ට් එක දැන් සමින් දැන් මට දැන් වේදනාව අපේටි මම ඒක දිහා බලාගෙන ඉන්නේ ඒක දිහා බලාගෙන ඉන්නවා එතකොට සවින්නස ඒක මේ ඒ කියන්නේ අර මැද කොතරම් වේදනාවක් තියෙන්නේ කිව්වම වේදනාවක් තියෙන තැන හොයන්න බෑ සවින්නස. එතකොට ටික වෙලාවක් යනකොට ඒක නැතු වෙනවා. ඔව් ඔව් එතකොට මේ ටාගට් චුට්ටක් යනකොට ඒක නැතු වෙනවා සවින්නස. ඒතර අරක කොහොමද මේක ගලපගන්න කියන එකයි සවින්නස. සතිමත් ඔව් නිරීක්ෂණය නිරීක්ෂණය
අවසරයි ස්වාමීන් වහන්සේ දැන් ඇහෙනවද? ස්වාමීන් වහන්සේ සක්මනේදී ස්වාමීන් වහන්සේ සිතුවිලි විතරයි ස්වාමීන් වහන්සේ තියෙන්නේ. සිතුවිලි එක්ක යනවා එනවා. එක එක ආකාරයේ සිතුවිලි ගලාගෙන යනවා. පර්යාප්තියේදී ආසස ප්‍රාසාසයට ඉබේ හිත යොමු වෙනවා. හිත යොමු වෙන්නේ නැහැ. බලෙන් හිතෙන්ට යන වෙලාවල් තියෙනවා එතන කියන්නේ. බලෙන් කියන්නේ හිතාමතා නොවුනත් හිතාමතා ගියා කියලා සිතෝ එතන වෙලාවල් කියනවා ස්වාමීන් වහන්ස. පහුගිය දවස්වල ටිකක් නිින්ද යන ස්වභාවයක් තිබ්බා. නිින්දට නිින්ද යන්නේ කොහොමද කියන තැනට ගියාම ස්වාමීන් වහන්ස නිින්ද යන්නේක පටන් ගන්න තැන පටන් ගැනීමම මෙතන කියන එක එනවා ස්වාමීන් වහන්ස. ඒ වගේම නිින්ද ඇතුළට ගියාට පස්සේ ස්වාමීන් වහන්ස නිින්ද ඉන්නවා. නිින්ද ඉඳෙද්දි සිතුවිලි එනවා ස්වාමීන් වහන්ස. ඒකත් දකිනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්ස කොරවන්න ඔන්න මෙන්න තියෙද්දි ඔන්න දැන් කෙරේ කරන ගාල වගේ අර කොර ටිකක් එනකොට දැන් එනවා කියලා දන්නවා. එතන කොර කියලා යන බවත් දන්නවා ස්වාමීන් වහන්ස. ඒ වගේ තමයි මේ දවස්වල භාවනාව යන්නේ සංඝස බව වේරාවක සංඝාස සැබෑ ජීවිතෙන් සාමාන්‍යයෙන් නිදා ගන්න කෙනෙක් ඒ සංඝාස දැන් පැය පහක් විතර තමයි නිද යන්නේ. ඒ කියන්නේ පැය පහක් යන රෑ නිද විතරයි. ඒකත් මග සිතුවිලි ගොඩක් එක තමයි සංඝාස යන්නේ. ඒ විදිහට තමයි සංඝාස සත්පත් භාවනාව කරගෙන යන සංඝාස.
එහෙමයි ස්වාමීනි අසපිය සිද්ධ වෙනවා. පෙරවන් සාරණ